අද අපේ ආර්ථිකය තිබෙන්නේ සම්පූර්ණයෙන්ම අඳුරේ තමයි ආර්ථිකයේ තියෙන්නේ. අද අපිට මුදල් නැති කෙනෙක් ඉන්නවා. ඇත්තටම අවුරුදු 10ක් මුදල් නැති රටේ. නමුත් තාම පැහැදිලි නැහැ කොහොමද ඉදිරියට යන්නේ කියලා. සම්පූර්ණයෙන්ම අඳුරේ ඉන්නේ ආර්ථිකය ගැන. ඉදිරියක් නෙමෙයි ජනතාව ජීවත් කරවීම තමයි අරමුණ වෙන්න ඕනේ. මෙතුමන්ලගේ අරමුණ උනේ දේශපාලන මැතිවරණ ඉක්මනට කරන්න ඕනේ. ජනතාව ජීවත් කරවීම මෙතුමන්ලට ප්‍රමුඛ උනේම නැහැ. අපිට මතකයි නොවැම්බර් 16 පිටරට වැඩ කරන ශ්‍රී ලාංකිකයන් කිව්වා එන්න ඕනේ රට විකුවන් කියලා කිව්වා. මල් මාල දාන ලංකාවට කියලා ඡන්දේ දාගත්තා. නමුත් කොවිඩ් එකට පස්සේ එයාට එන්න දුන්නේ නැහැ. එයාට එන්නම දුන්නේ නැහැ. දේශපාලඥයන්ට නම් එන්න දුන්නා. දේශපාලඥයන්ගේ පෞල්වල මරණවලට සාමාන්‍ය මිනිස්සුන්ට එන්න දුන්නේ නැහැ. මෙහෙම තමයි ඇත්තටම මේ රටේ වැඩ කරන ජනතාවට සලකපු ආකාරය මේකයි. එතකොට නොවැම්බර් 16ට ඉස්සලා ඊට පස්සේ නොවැම්බර් 16ට පස්සු මරණය, රෝගය, කන්න නැතුව පිට රටවල වල ජීවත් වෙන්න වෙලා තිනවා. ඊයේ පෙරේදා යෝර්දානයේ මොනවද වුනේ? යෝර්දානයේ ශ්‍රී ලාංකිකයන් කාන්තාවන් විශේෂයෙන්ම 500ක් විතර වැඩ කරන ස්ථානයක ඒ අය අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරියෙක් සාකච්ඡා කරලා එයාගේ ප්‍රශ්න විසඳන වෙලාවකදී මොනවද ලංකාවේ රජය කළේ? ලංකාවේ රජය විදේශ පොලිසිය පාවිච්චි කරලා අපේම පුරවැසියන්ට පහර ගැහුවා. විදේශ පොලිසියෙන් පාවිච්චි කරලා. එදා කිව්වා රට විරුවන් කියලා කිව්වා, එන්න ඕනේ කියලා කිව්වා. දැන් මොනවද කරන්නේ? එන්න දෙන්නේ නැහැ. මරණයකටවත් එන්න බෑ හදිසියේ ලංකාවට. හැබැයි ඒ විතරක් නෙමෙයි, තවත් ඉස්සරහට ගිහිල්ලා ඒ අයට පහර ගහනවා. මේ කාන්තාවන්ට ඒව දැක්කම රූපවාහිනියේ ඇඬෙන පින්තූර ඒ අයට ඒ පොලිසිය රදවල පහර ගහනවා. මම අහන්න කැමති මොකක්ද ශ්‍රී ලංකා පුරවැසිභාවයේ විශේෂත්වය? මොකක්ද පුරවැසිභාවයේ විශේෂත්වය කියන්නේ? ඕනම වෙලාවක තමුගේ රටට යන්න පුළුවන් වෙන එක තමයි පුරවැසිභාවය කියලා කියන්නේ. සංචාරකයන්ට එන්න දෙන්නේ නැති එක ඉතින් ඒක හැම රටේම කරන දෙයක්, විශේෂයෙන්ම කොවිඩ් එකත් එක්ක. නමුත් පුරවැසියෙකුට එයාගේ රටට යන්න පුළුවන්. අර මේ වගේ ශ්‍රී ලාංකිකයන් ගණනාවක් දැනටම ජීවිතය අහිමි වෙලා තියෙනවා. ඒ රටවල වල රැකියාවල් නැතුව පාරට වෙලා ඉන්නවා. අපේ රටේ ඉගෙන එක හොඳයි, පිට රටවල් වල ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් වේතයට තල්ලු කරන්නේ නැතුව, හිඟා කන්න තල්ලු කරන්නේ නැතුව. අපිට ගෞරවයක් තියෙනවා ශ්‍රී ලාංකිකයන් හැටියට. ඒ අයටත් ගෞරවයක් තියෙනවා. ඒගේ ගෞරවය ආරක්ෂා කරන්න රජය ක්‍රියා කරන්න ඕනේ. මේ රජය ක්‍රියා කරලම නැහැ ඒ පිට රටවල් වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න. ඉතින් අපි ජනතාව ජීවත් කරවීම කරවන්න ඕනේ. ඉතින් මම හනවා මේ ත්‍රිරෝද රථ හිමියන් ඉන්නවා. හුඟක් අය මේ වාහන එක්ක අරගෙන තියෙන්නේ දිනපතා ගෙවීමකට, නැත්නම් ලීසින් එකක් හරහා තමයි මේ වාහන අරගෙන තියෙන්නේ. අපි දන්නවානේ ලීසින් සංගමේ ප්‍රධානියාට වුණදී අනික් අය වෙනුවෙන් කතා කරන්න ගියාම ජීවිතයක් අහිමි වුණා, නැති වුණා. අද ත්‍රිරෝද රථ නතර කළොත්, මේ ඊයේ පෙරේදකක් නතර කළා කිව්වහම මේ පුද්ගලයා කිව්වා මට අද හම්බ වුණ පළවෙනි ගමන මේකයි කියලා. පළවෙනි ගමන අද මේකයි කියලා කිව්වා. මොකද ත්‍රිරෝද රථේ පාරේ තිබුණත් වක්ලාට මිනිස්සු එක පාවිච්චි කරන්නේ නැහැ. මිනිස්සුන්ට සල්ලි අතේ නැහැ. ඒකටවත් ගෙවන්න සල්ලි අතේ නැහැ. එච්චර අමාරුවෙන් තමයි මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නේ. එතකොට අපි බැලුවොත් ත්‍රිරෝද රථයට ලීසින් එක ගෙවා ගන්න බැහැ. ඊට අමතරව වකලට ඉන්ධන බිල වල අධික භාවය. එදා අපි කිව්වා ඉන්ධන බිල සූත්‍රය දානවා කියලා. කිව්වම hina එක විහිළුවක් කළා. මොකද බොහොම වැදගත් දෙයක් කරනකොට වකලට එක විහිළුවක් කරන්න මේ රජයේ ඉස්සර විපක්ෂයේ ඉන්නකොට පුරුදු වෙලා තිබුණා. ඉතින් ඔන්න ඔතන ඉන්ධන මිලට කරපු වැඩේ මම මේ කියන්නේ.
අද ඉන්ධන මිල සූත්‍රය තිබුණා නම් ඉන්ධන මිල සූත්‍රයේ තියෙන්නේ බොහොම සුළු දෙයක් ඒ කියන්නේ ඉන්ධන ගේන්නේ පිට රටවල් වලින් පෙට්‍රල් වෙන්න පුළුවන් ඩීසල් වෙන්න පුළුවන් භූමි තෙල් වෙන්න පුළුවන් මේවා ගේනකොට ඒ පිට රට මිල ඉහළ යනවා පහළ යනවා ඒකේ වාසිය අපි ලබා දෙන්න ඕනේ පරිභෝගිකයන්ට ජනතාවට ඒක තමයි ඉන්ධන මිල සූත්‍රය කියලා කියන්නේ අද ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළොත් ඉන්ධන වල මිල ලීටර් එකක් ඩීසල් පෙට්‍රල් වල මිල ඩී ලීටර් එකට රුපියල් 50කින් අඩු වෙනවා රුපියල් 50කින් අඩු වෙනවා අපේ රජයේ පත් වන විකසම අපි එක ක්ෂණිකව ක්‍රියා කරනවා ඒකේ ලාභය අපි ලබා දෙනවා පරිභෝගිකයට ත්‍රිරෝද රතේ එතකොට වියදම ලීසින් එකක් ගෙවා ගන්න බෑ අඩුම ගානේ ඉන්ධන ටික දා ගන්න පුළුවන් වෙන්න ඕනේ එකපාරින් මේකේ මිල පහලට යනවා ඉන්ධන මිල මිල පහලට යනවා ඉන්ධන වල මිල පහලට ගියොත් තවත් වාසියක් තියෙනවා ඒ වාසිය තියෙන්නේ විශේෂයෙන්ම නිෂ්පාදනය කරන අය. නිෂ්පාදනයකයි ලොකු වාසියක් තියෙනවා. මොකද නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙක් මම කතා කරපුවාම හුඟක් අය කියන්නේ විදුලි මිල තමයි හුඟක්ම අධික. සාමාන්‍ය බැටරි ගෙවුවට පස්සේ විදුලි මිල හරි අධිකයි කියනවා. විදුලි මිල පහරට දාගන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඒ බඩු භාණ්ඩ නිෂ්පාදනය කරනකොට තරඟකාරී මිලකට එක විකුණන්න පුළුවන් කියලා. ඉතින් හුඟක් වෙලාවට විදුලි මිල ගැන කතා කරනකොට අපි කතා කරලා තියෙන්නේ සාමාන්‍ය නිවසකට දෙන සහනය ගැන අපේ රජී ඊට වැඩිය යහය අපි මැතිවරණ ප්‍රකාශය අපි සඳහන් කරලා තිනවා මෙතන පැහැදිලිව සඳහන් කරලා තිනවා මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිලයි ජල බිලයි අපි කපා හරිනවා කියලා. ඒකේ දෙකක් නැහැ. අපි එකක් කිව්වොත් අපි එක කරනවා. අපි පසුගිය කාලෙදිත් අපේ මැතිවරණ ප්‍රකාශයේ කිව්වා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා කියපු විදිහටම කළා. මේකෙත් විදුලි බිලයි ජල බිලයි අපි මාර්තු මාසේ අප්‍රේල් මාසයක කපා හරිනවා. ඒක නේ සාකච්ඡාවක් නැහැ. ඒක අපි කපා හරිනවා. මොකද අද gedara සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි ඒක පහසු කරන්න අවශ්‍යයි හැමෝටම ඒක පහසු කරන්න ඕනේ. ඒ නිසා දෙකම කපා හරිනවා. ඒතරක් නෙමේ විදුලි බිලට ආපුවම මම හිතන්නේ විදුලි බිලත් අපි අඩු කරනවා විශේෂයෙන්ම නිෂ්පාදනයට අඩු කරනවා. ඔය නිෂ්පාදනයේ තරඟකාරී කළ යුතුයි. දැන් අපි නිදහස් වෙළඳ කලාව වල සේවකයන් ගැන හිතපුවාම දැන් මම මෙතනට ඇවිල්ලා මට අහන්න ලැබුණේ පළවෙනිම ආරංචිය ඇවිල්ලා ඊයේ නිදහස් වෙළඳ කලාවට ගිහ රැකියාව ගන්න ගියාම කියලා තිනවා රැකියාවක් නැහැ කියලා කරුණාකරලා අපි තව මාස 3කින් 4කින් කතා කරමු කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ කියලා මේ දැන් මම මෙතනට ඇවිල්ලා පුතේ වාඩි වෙන්න ඉස්සලා අහපු ප්‍රවෘත්තිය ඒකයි දැනට අපි දන්නවා රැකියාව ලක්ෂ ගණන් අහිමි වෙලා තිනවා මේ ප්‍රශ්නේ මීට වැඩිය උග්‍ර වෙන්න යනවා මේ ප්‍රශ්නේ. එතකොට මිනිස්සුන්ට කෙලීම ඍජුව වැඩ කරන අය ඉන්නවා කොන්ත්‍රාත් සේවාවන් හරහා වැඩ කරන අය ඉන්නවා ඔය කම්පැනි හරහා මෑන් පව කම්පැනි හරහා වැඩ කරන අය ඉන්නවා ඒ අයට දැනටම එන්න එපා කියලා තියෙන්නේ රැකියාවට එන්න එපා කියලා තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාරිකය දන්නවා චෙක්පත දීලා තියෙනවා හුඟක් අය දැන් සඳහන් වෙලා තියෙනවා ඊයේ හරිද ඒ චෙක්පත් රිටර්න්ස් ගන්න මේ නුදුරු වෙන රිටර්න් ගන්න විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් මේක විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මොනවද කරන්න යන්නේ? අපි කොහොමද මේකෙන් අපි කොහොමද එළියට එන්නේ කියන ප්‍රශ්නේ තමයි ඇත්තටම තියෙන්නේ. එතකොට මේ ආර්ථික ප්‍රශ්නය නිර්මාණය වුණේ කොවිඩ් එකට ඉස්සෙල්ලා. කොවිඩ් එකට ඉස්සෙල්ලා. මම අහන්න කැමති දැන්ුණත් මම අහන්න කැමති කවුද ආර්ථික බාර වෙන්නේ කියලා. ජනාධිපතිතුමාද? අගමැතිතුමාද? නිලධාරි කෙනෙක්ද? මම අහන්න කැමති ඕන කෙනෙක්ගෙන්. එක නමක්වත් කාටවත් මනසට එනවද මේ ආර්ථිකයට කවුද වාග්කීම ගන්නෙ? කවුද මේකට බාර වෙන්නේ කියන එක නමක්වත් එකපාරින්ම මුදුන්පත් වෙනවද මනසට එනවද එක නමක්වත් එන්නේ නැහැ කියලා කතන්දර එනවා හැමදාම එක නමක්වත් එන්නේ නැහැ. එතකොට මේ ආර්ථික ප්‍රශ්නයෙන් අපි එළියට එන්න අපි මං කිව්වා වගේ පාරව දෙකක් තියෙනවා. ඉතින් මේ ගමන් කරන පාර අනුව තමයි ඒ ඉලක්කයට තැනට එන්නේ. හරිද? අපි තෝරගෙන තියෙන පාර ඉස්සලාම අපි තෝරගෙන තියෙන පාර ඇවිල්ලා පළවෙනිම බොහොම අමාරුවෙන් ඉන්න අයට අර මම ප්‍රකාශ කරපු ෂණික සහන දෙන්න ඕනේ. ඒ ෂණික සහන වලින් මම කිව්වා වගේ විදුලි බිල, ලයිට් බිල වගේ දේවල් උතරතුර
ගෘහය තුල තියෙන ප්‍රශ්නය ගෙදර තියෙන ප්‍රශ්නය කුසිය තියෙන ප්‍රශ්නය යම් කිසිතාක් අපිට පුළුවන් එක විසඳ ගන්න පුළුවන් ගෘහය තුල ගෘහය තුල තියෙන අනිත් ප්‍රශ්නය ඇවිල්ලා ආදායම නැති වෙච්ච අය විශේෂයෙන්ම මේ කොවිඩ් එක නිසා ආදායම නැති වෙච්ච අය ඒ අයට කෙලීම රජය කෙලීම සහනයක් දිය යුතුයි ඉතින් අපි ඒක එකක් ඇවිල්ලා අපිට මානව වගකීමක් තියෙනවා ඒක සුබ සාධනයක් හැටියට අපි දිය යුතුයි ඉතින් අපි මේක ප්‍රකාශ කරලා තිනවා ඒ අයට අපි රුපියල් 20000ක් ලබා දෙනවා කියලා අපි ප්‍රකාශ කරලා තිනවා මේක දැන් සමහර අය මගෙන් අහලා තිනවා කොහොම මේ රුපියල් 20000 දෙන්නේ කියලා අවුරු 30කට උඩදී ඔය ප්‍රශ්නේ මේ අහුව රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ එතුමා කිව්වහම රුපියල් 2500ක් දෙනවා කියලා කිව්වනේ 2500 මොකක් හරි දෙවියෝ 2500 දෙනවා කියලා එතුමාගේ වැඩ පිළිවෙල ඒක 2500ක් දෙනවා කියලා කිව්වා වැඩ පිළිවෙල ප්‍රේමදාස මහත්මයාගේ ජනසංජානන සාවිය වැඩ පිළිවෙල කරා එතකොටත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා කොහොමද ඒක දෙන්නේ කියලා අහලා තියෙනවා ඉතුරු කතාව මම කියන්න ඕනේ නැහැ හරිද ඒක දුන්නා 2500 දුන්නා හරිද අද 20000 කියන්නේ ඒ වගේම තමයි හරිද එක්පාරින්ම කොහොමද මේක දෙන්නේ කියන ප්‍රශ්නේ මගෙන් අහලා තිනවා මේක දෙන්න පුළුවන් මොකද මේක හරියටම දෙන්න ඕනේ ඉලක්ක කරලා දැන් ඇයි 20000 අපි දෙන්නේ 20000 දෙන්න හේතුව ඇවිල්ලා පවුලක හතරක් ඉන්නවනම් රුපියල් 5000යි පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න ඩොලර් 1කට වැඩිය අඩුයි इलाकों शक्ति प्रकाश रजे මේ රටේ නිෂ්පාදනය කළ ප්‍රමිතිය නිෂ්පාදනය කරනාට අපනායනය කරන්න තියෙනවනම් අපි ඒ අයට සහනයක් දෙනවා. ඒ වගේම හුඟකලා ව්‍යාපාරිකයෙක් කියන සාකච්ඡාවල විදිහට කතා කරන්නේ ණය මුදලයි ඔලිය ගැනයි. නමුත් අපි එහෙම නෙමේ ප්‍රාග්ධන අරමුදලකුත් ඇති කරනවා. ප්‍රාග්ධන අරමුදල හරහා ණය බැංකු හරහා දෙන ණය නෙමේ ප්‍රාග්ධන අරමුදලෙන් අපි ඒ කුඩා ව්‍යාපාරිකයාට ප්‍රාග්ධනයක් දෙනවා. ඊට අමතරව අපි රුපියල් කෝටි 10000ක ප්‍රසම්පාද මුදලක් වෙන් කරනවා. ඒකෙන් කියන්නේ මෙහෙමයි. ඒකෙන් සඳහන් කරන්නේ අර රජය ගන්නවනේ දේවල්. රජය පාරිභෝගික හැටියට බඩු බාණ්ඩ ගන්නවා හැම අවුරුද්දේම. ඒක රුපියල් කෝටි 10000ක් අපි ඒක ගන්න යන්නේ හරිද? මේ පිට රටෙන් එන මේ ලාභය විතරක් හොයලා කරන දේවල් වලට නෙමෙයි. අපි ඒක ලංකාවේ සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ඒකේ ප්‍රසම්පාදනය කරන්න ඒක ප්‍රසම්පාදනය කරන්න යන්නේ. ඒ අයගෙන් අපි ගන්න යන්නේ. අපිට ඕනේ සුළුහා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයා ගොඩනගන්න. අපි ඒක අපේ ආර්ථික වැඩපිළිවෙලේ ඒකට මූලිකත්වයක් දෙන්න යනවා. මොකද ඒ අය ශක්තිමත් කරන්න. ඒතර රජයේ ප්‍රසම්පාදනයේ අරමුදල අර ඒ සඳහා අපි පාවිච්චි කරන්න යනවා. එතකොට අපි බැලුවොත් අපේ මැතිවරණ ප්‍රකාශය අපි සඳහන් කරලා තිනවා රාජ්‍ය සේවකයන් ඉනවා දැන් වත්මන් රජයේ අතිදේවනේ අපි අර වැඩි කරගෙන ගිය ක්‍රමවේදයේ ජනවාරි මාසයේ 2020 ක්‍රියාත්මක කරන්න තිබුණා රුපියල් 3000 24000 දක්වා රාජ්‍ය සේවක වැටු විදායක ශ්‍රේණි නිලධාරීන්ටත් අපි දීමනාවක් දුන්නනේ රුපියල් 15000ක මේ හා වැඩි කළ විශ්‍රාම වැටු වහාම ලබා දීමට කටයුතු කරනවා මොකද මේක අපේ වැඩ පිළිවෙල කොටසක් මේක අවුරුදු පහකට අපි කරගෙන ආවා ඒක රාජ්‍ය සේවකයන්ට අපි ඉෂ්ට කරලා දෙනවා එතකොට අර යෝර්දානයේ කතාව දැක්කට පස්සේ මෞරරට පැමිණෙන්න මූලිකත්වයක් දෙනවා අපි වහාම ඒ අයට ලංකාවට ගෙනෙන්න
අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා ඒ අයව ලංකාවට ගේන්න ඒකට අපි මුල් තැනක් දෙනවා අපේ රටේ පුරවැසියන් නිසා ඊට පස්සේ ජේෂ්ඨ පුරවැසියන්ට ගන්න ජේෂ්ඨ පුරවැසියන් බගලට කතා කරනවා ඒ අයට පොලිස් සහනාධාරයක් ලැබුණානේ දැන් මේ රජය ඇවිල්ලා පොලිස් සහනාධාරය කපලා දානවා අද එක පැත්තකින් තරුණ අයට රැකියාවල් නැහැ ආදායම නැහැ ජේෂ්ඨ අයට ආදායමක් නැහැ මොකද අනිත් පැත්තෙන් ගිහිල්ලා ඒ අයගේ පොලි සහනයක් කපලා දාලා තියෙනවා අපි ජේෂ්ඨ පුරවැසියන්ගේ සුබ සාධනය තහවුරු කරන්න මම ඉතන කාලේ පැමිණලා තිනවා ජේෂ්ඨ පුරවැසි දෙපාර්තමේන්තුවකුත් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ අයට යොමුව ඇතුව මේ රජය ඇත්තටම පෞල් රජෙක් මේ රජය හරිද දැන් අපි දන්නවා ඉස්සර අපිට තිබුණේ රාජපක්ෂලා 3 දෙනෙක් විතර 4 දෙනෙක් එක්ක සාමාන්‍ය මේ වැඩපිළිවෙල බලන්න මොකද්ද කියලා දැන් ඉන්නවා දෙගුණයක් විතර වෙලා 8 දෙනෙක් විතර ඉන්නවා රාජපක්ෂලා හැම ප්‍රධාන දිස්ත්‍රික්කයේම රාජපක්ෂ කෙනෙක් දාලා තියෙනවා හරිද ඉතින් මේක පෞල් දේශපාලනයකට ගිහිල්ලා ඇත්තටම ගිහිල්ලා තියෙනවා අපි සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඒක දෙකක් නැහැ ඉතින් මේ පෞල් වාදයට විරුද්ධව අපි නැගී සිටින්න ඕනේ මොකද මේක බොහොම බාලිකයි ප්‍රජාතන්ත්‍රවාදයට මේකේ ලොකු පහරක් වෙන්නට පුළුවන් මොකද මේ යන ගමන මේ ගමන ඇවිල්ලා ඒකාධිපති ක්‍රමයක් ඇති කරන්න මේ යන ගමනක් මේ ඉතින් මේකෙන් බොහොම ප්‍රවේශම් වෙන්නට ඕනේ මොකද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හැමතිස්සෙම ආරක්ෂා කරන්න ඕනේ 19 වෙනි සංශෝධනයේ තියෙන මූලධර්ම ආරක්ෂා කරන්න ඕනේ 19 වෙනි සංශෝධනයෙන් තමයි ජනාධිපතිතුමා වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ දැන් ජනාධිපතිතුමාට ඇවිල්ලා හෙට කියන්න බෑ 19 වෙනි සංශෝධනේ නැත්තම් හෙට කියන්න පුළුවන් මම ජීවිත කාලෙට ඉන්නවා කියලා මහින්ද රාජපක්ෂත් උගනේ ගලේ මම ජීවිත කාලෙට ඉන්නවා කියලා කියනවා ජනාධිපතිතුමාට 19 වෙනි සංශෝධනේ නැත්තම් ඇවිල්ලා කියන්න පුළුවන් අපි හෙට අග්‍ර විනිශ්චයකරු ගෙනල්ලා අයින් කරනවා අග්‍ර විනිශ්චයකරුව අයින් කරනවා කියලා අධිකරණයට කෙලින්ම ජනාධිපති නියෝජිතයන් පත් කරනවා අද එහෙම කරන්න බෑ ජනාධිපතිතුමාට යෝජනා කරන්න පුළුවන් නමුත් ඒ පුද්ගලයා සුදුසුද නැද්ද කියලා 19 වෙනි සංශෝධන නිසා කොමිෂන් සභාවල් හරහා තමයි ඒක අපිට බලන්න වෙනවා කොමිෂන් සභාවල් බලනවා සුදුසුද නැද්ද කියලා ඉතින් අපිට වෙන කාටවත් පත් කරන්න බෑ ජනාධිපතිතුමාට පමණයි යෝජනා කරන්න ඕන නමුත් ජනාධිපතිතුමාගේ යෝජනාව සුදුසුද නැද්ද කියලා 19 වෙනි සංශෝධනයෙන් තමයි සුදුසුද නැද්ද කියලා බලපෑවෙ. එතකොට සුදුසු නැත්නම් ජනාධිපතිතුමාගේ යෝජනාව අයින් කරනවනේ. ජනාධිපතිතුමාම තව යෝජනාවක් දානවා. වෙන කාටවත් දාන්න බෑ. ඉතින් මේ ක්‍රමය සාධාරණ නැද්ද? සුදුසුකම විතරයි මේකෙන් හොයලා බලන්නේ 19 වෙනි සංශෝධනයේ. මම කියනවා ඒට යහ යන්න ඕනේ කියලා. අපි ඒක කරනවා. එතකොට අපි පත් වෙනවනේ ඇමතිවරු හැටියට. එතකොට අපි යටතේ තියෙනවනේ ඒක ආයතන සාමාන්‍ය මොනවද ඔය අතරේ පත් කරන්නේ ගජ මිතුරුනේ පත් කරන්නේ කො නෑදෑයෝ පත් කරනවා එක්කෝ යාළුවෝ පත් කරනවා අපි යෝජනා කරනවා 19 වෙනි සංශෝධනයේ ඔය තියෙනනේ ඔය මූලධර්මයේ ඒ කියන්නේ ඇමතිතුමාට පුළුවන් යෝජනා කරන්න අර ජනාධිපතිතුමා යෝජනා කරනවා වගේම හැබැයි පුද්ගලයා සුදුසුද නැද්ද කියලා ස්වාධීන කොමිෂමකින් තහවුරු කරන්න ඕනේ සුදුසුද නැද්ද කියලා නැත්තම් මේ රටේ තරුණයන්ට වෘත්තීය වේදින්ට කවදාවත් තැනක් නැහැ මොකද හැමතිවරු මොනවද කරන්නේ එයාගේ පවුලේ අයයි ගජ මිතුරු තමයි උඩ පත් කරන්නේ ඒක අපි සරි ප්‍රේමදාසගේ පාලනය යටතේ ඒක අපි අහෝසි කරනවා 19 වෙනි සංශෝධනයේ තියෙන මූලධර්මය ඇවිල්ලා ජනාධිපතිතුමාට යෝජනා කරන්න පුළුවන් සුදුසු නැද්ද කියලා ස්වාධීනව බලන්න ඕනේ හැමතිතුමාට පුළුවන් මේ සංස්ථාව නියෝජනා කරන්න සුදුසුද නැද්ද කියලා ස්වාධීනව බලන්න ඕනේ මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න